හරි කොහොමද ළමයි ඉතින් මට අලුත් වීඩියෝ එකක් කරන්න හිතුණා මොකද පහුගිය ටිකේ යම් කිසි වෙනස්කම් ටිකක් ආය වුණා එක්සෑම් එකට සහ මට ජෙනරල් දේවල් ටිකක් කියන්න ඕනුණා මොකද ගොඩක් ළමයි එක්සෑම් එක අවුල් කරගන්නවා ස්පීකින් සෙක්ෂන් එකේ කරන යම් කිසි සිලී මිස්ටේක්ස් ටිකක් හින්දා ඉතින් ස්පීකින් සෙක්ෂන් එක කවර් වෙන විදිහට මට පොඩි වීඩියෝ එකක් කරන්න වුණා මේක දිග වීඩියෝ එකක් වෙන එකක් නැහැ ඉතින් අපි වැඩිය කතා කරන්න නැතුව යමු වීඩියෝ එකට මේක PTE Academic exam එක ගැන කරන වීඩියෝ සීරීස් එකක් කවුරු හරි මේ වීඩියෝ එක අද අලුතින් බලනවා නම් channel එකට ගිහිල්ලා බලන්න මුලක ඉඳන් ගොඩක් දේවල් තියෙනවා exam එක ගැන ඔයාලට ලොකු උදව්වක් වෙයි ඔයාගේ exam එක පටන් ගන්න. ඉතින් කවුරු හරි දැනට exam එක පටන් අරන් තියෙනවා නම් ඒත් ඔයාට major components ටික කියලා තියෙනවා අතන. ඒ ටික පොඩ්ඩක් බලලා යම් කිසි අදහසක් ගන්න පුළුවන් මොනවද වෙන ගැටලු කියලා. හරි. අපි ඉදිරියට යන්. එතකොට ගොඩ අය struggle කරනවා read aloud එක. ඒ කියන්නේ කාට හරි හිතෙන්න පුළුවන් අනේ ඇයි මට බැරි read aloud එකේ ලකුණු ගන්න. හරිද? read aloud කියන concept එක ඇතුලේ තියෙන යම් කිසි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තේරුම් ගන්න බැරි වුණොත් අපිට read aloud වල ලකුණු අඩුවෙන් එන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහරු හිතනවා සමහරු හොඳට කතා කරනවා කියලා. හැබැයි හොඳට කතා කරනවද කියන ප්‍රශ්නේ අපි දැන් බලමු. පොඩි category ටිකක් තියෙනවා. ඒ category ටික ඇතුලේ ඔයා හිතලා බලන්න ඔයා ඒ දේවල් ඒ විදිහට කරනවද කියලා. හරි. මේක ඇත්තටම මං පළවෙනි කාරණේ විදිහට දකින්නේ ප්‍රනන්සියේෂන්. හරිද? ප්‍රනන්සියේෂන් කියන්නේ මොකද අපි මේ වචන කතා කරන්න ඕනේ ඒකට ඒ අදාළ ලැන්ග්වේජ් එක කතා කරන මිනිස්සු දීලා තියෙන සද්දේ එක තමයි අපි මේ වචන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අම්මා කියන වචනෙට අපි අයියා කියලා කියන්නේ නැහැ. අයියා කියන වචනෙට අක්කා කියලා කියන්නේ. හරිද? අපි හරි ප්‍රනන්සියේෂන් එක දෙන්න ඕනේ. දැන් ගොඩ අය අර වචනයක් දැකලා ඒක නිකන් උඩින් පල්ලෙන් යන මොකක් හරි සද්දයක් දාගෙන යනවා. හරිද? එක්කෝ S අකුරු කියන්නේ. එක්කෝ ඒක අගට තියෙන ED එක කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා මට ලකුණු වෙන්නේ නැහැ කියලා. ඉතින් ප්‍රනන්සියේෂන් ඉෂු එක හදාගත්තේ නැත්නම් ඔයාට එතනින් ඉස්සරහට යන්න ටිකක් අමාරුයි රීඩ් අලවුඩ් වල. මොකද මැෂින් එකක් ඔයාව මං ආයි කියනවා ඇසෙස් කරන්න. එතකොට මිනිස්සෙක් නෙමෙයි ඉන්නේ. එයාට තේරෙන්නේ නැහැ ඔයා ඒ වචනේ කිව්වද නැද්ද කියලා. ඔයා ඒ ශබ්දය හරියට කරේ නැත්නම් ඒක හින්දා ප්‍රනන්සියේෂන් ඉෂු එක අනිවාර්යෙන් හදාගන්න වෙනවා. දෙවෙනියට මේක තියෙන ක්‍රිටිකල්ම ඉෂුව එක තමයි ෆ්ලුවන්සි එක. ෆ්ලුවන්සි කියලා කියන්නේ ඔයා ලැග් වෙන්නේ නැතුව එක දිගට කියවගෙන යන්න ඕනේ. ඔයාට කොහෙවත් නතර වෙන්න බෑ. ඔයාට නතර වෙන්න පුළුවන් තැන්කියු පැත් තියෙනවා. හැබැයි හැමතැනම අනවශ්‍ය විදිහට ගැප්ස් තියාගෙන කතා කරන්න බෑ. හරිද? ඒ කියන්නේ ෆ්ලුවන්සි කියන එක මේන්ලිම ටාගට් වෙන්නේ ඔයාගේ තියෙන රිදම් එකට. ඒ කියන්නේ ඔයා නේටිව් ලයික් ස්පීකින් කරනවද කියලා තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ කියන්නේ ඔයා කොච්චර ඔයාට අමාරු වචන දුන්නත් ඔයා ඒක කඩාන බිඳගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක වගේ තමයි ෆ්ලුවන්සි වලදී බලන්නේ. හැබැයි ෆ්ලුවන්සි එකයි ස්පීඩ් එකයි කලවම් කරගන්න එපා. ෆ්ලුවන්සි කියන්නේ එක දිගට අපි වචනින් වචනේ මාරු වෙවි යන විදිය. හැබැයි ස්පීඩ් එක කියන්නේ ඒ එකින් එක වචනින් වචනේ මාරු වෙවි යන වේගය. හරිද? ඒක තේරුම් ගන්න ඕනේ හරි පරිස්සමට. මොකද මේක පටල ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. සමහරු වේගින් කියවන්න try කරනවා. හැබැයි ෆ්ලුවන්සිත් නැහැ, ප්‍රොනන්සියේෂන් උත් නැහැ. හරිද? සමහරු හොඳ ෆ්ලුවන්ට් විදිහට කියනවා. හැබැයි ප්‍රොනන්සියේෂන් නැහැ, ස්පීඩ් නැහැ. මේ තුනේ එකතුවක් තමයි අපි හදාගන්න ඕනේ. කන්ටෙන්ට් එක කියන එක ලොකු ඉෂුව එකක් නැහැ. අපි රීඩ් අලවුඩ් වලට එනකොට ඒක මම ක්ලාසස් වලත් කියලා තියෙනවා. මොකද කන්ටෙන්ට් එක කියන එක ලොකුවට බලන දෙයක් නෙමෙයි. ඒක හින්දා අපිට පොඩි හැක්ස් කීපයක් තියෙනවා. ඔක මේ 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 බයිපාස් කරන්න ওই කන්ටෙන්ට් එක කියන කැටගරි එක. ඉතින් ඔය කරුණු තුන අපිට හොඳට කරගන්න පුළුවන් නම් එතකොට අපිට රීඩ් අලවුඩ් ගොඩ දාන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් ඕනම කෙනෙක් ලොකු කාලෙකින් තමයි මේ විදිහට ඉංග්‍රීසි ටෙක්ස්ට් එකක් හයියෙන් කියවන්න යොමු වෙන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ අර පන්ති ඉස්සරහට ඇවිල්ලා ටීචර් අපිට කියවන්න කිව්වට පස්සේ උන් දැන් තමයි අපිට මේවා කියවන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට ඕනම කෙනෙක් හිර වෙන එක අහන්න දෙයක් නෙමෙයි. හරිද? ඒකින්ද මේකට ඔයා සෑහෙන ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හැබැයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ හරි විදිහට. ඒ ප්‍රැක්ටිස් කරන්න ඕනේ විදිහ ගැන මගේ පැකේජස් තියෙනවා. උන් නම් කැමති කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මට එහෙම ඇඩිෂනල් හෙල්ප් එකක් දෙන්න පුළුවන්. ඒක හින්දා මොකක්ද පළවෙනිම දේ ප්‍රනන්සියේෂන් හදාගන්න, දෙවෙනි දේ ෆ්ලුවන්සි හදාගන්න, තුන්වෙනි දේ ඔයාට ඒ දෙකම තියෙනවා නම් ඊළඟට ස්පීඩ් එක අප් කරන්න බලන්න. එහෙම වුණොත් ඔයාට ඔයාගේ ඩිසයිඩ් ස්කෝ එක 50ද 58ද 65ද 79ද අදාළ නැහැ. හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. මොකද රීඩ් අලවුඩ් කියන එකෙන් ලකුණු යනවා රීඩින් කැටගරි එකට. අපි රීඩින් ටිකක් අමාරුයි කියලා සලකන කැටගරි එකක්. ඉතින් ඒකට ලොකු උදව්වක් තියෙනවා රීඩ් අලවුඩ් එක හරියට කරගත්තොත්. හරි.
ඔයිටික තමා කියන්න තියෙන කියන්නේ එක්සෑම් එකේ දැන් ෆ්ලුවන්සි කියන කැටගරි එක තදටම බලනවා එක හින්දා වට ෆ්ලුවන්සි කියන එකෙන් ගැලවෙන්න විදිහක් නැහැ ෆ්ලුවන්සි වලට ප්‍රනන්සියේෂන් ඕනේ ප්‍රනන්සියේෂන් උත් තියෙනවා නම් ෆ්ලුවන්සි තියෙනවා නම් ඊළඟට ස්පීඩ් එක තමා හදාගන්න තියෙන්නේ ඕක ජෙනරල් දෙයක් හැබැයි ඕක කවුරුත් ලොකුවට කෑ කරන්නේ නැහැ මං කොහොම හරි කියවනවානේ මට ලකුණු නැහැනි කියලා සමහරු අතාරින අයත් ඉන්නවා එක්සෑම් එක හරිද මේක පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ ගමනක් ඉතින් එකපාරටම අපිට ගිහිල්ලා පීනන්න බැහැනේ කොහේ හරි ස්විමින් පූල් එකකට බැහැලා අපි ගමේ වෙලේ වෙලේ නෙමෙයි ඇලේ බැහැලා හරි පීනලා පුරුදු වෙලා තියෙන්න ඕනේ ස්විමින් පූල් එකක බැහැලා කම්පිටිෂන් එකක පීනන්න නම් හරිද ඒකින්ද අපි වැඩේ අතාරිනවද අපි කොහොම හරි මේක හරි විදිහට කරගෙන යනවද කියන එක තමන්ගේ අතේ තියෙන වැඩ ඒකින්ද ධෛර්යමත් වෙන්න එපා කොහොම හරි දනිපනි ගාගෙන වැඩේට බහින්න එතකොට දවසක අපිට අර රේස් එකට පීනන්න පුළුවන් හරි ඇයි අපිට රිපීට් සෙන්ටෙන්ස් වල ලකුණු වෙන්නේ නැත්තේ හරිද මේක හැඩටම නාන කැටගරි එකක් කට්ටිය ඒ කියන්නේ මොනවදෝ විකාර කරන කැටගරි එකක් හරිද ගොඩ අය කියන්නේ මම දැන් ක්ලාසස් මං හිතන්නේ ක්ලාසස් කියන්නේ ළමයි 500ක් 600ක් වගේ පර්සනලි 1 to 1 session කරලා තියෙනවා එතකොට මම දැකපු ලොකු ගැටලු තියෙනවා ඉතින් ඒවත් එක්ක තමයි මේ පොඩි සමරියක් හදලා තියෙන්නේ පළවෙනිම දේ තමයි වට ලැග් වෙන්න බෑ වාට ඇහෙන රිපීට් සෙන්ටෙන්ස් එක අනිත් පැත්තට හරි ලස්සනට හිර වෙන්නේ නැතුව එක දිගට එක චංක් එකක් විදිහට කියන්න ඕනේ අනිත් එක තමයි ගොඩක් අය trying too hard ගොඩ අමාරු විදිහට හදනවා ඔක්කොම අල්ලගෙන අනිත් පැත්තට කියන්න ඒකෙත් ට්‍රික්ස් තියෙනවා ඒ ට්‍රික්ස් ටිකත් හදපු ගයිඩ් එකක් තියෙනවා මං ගාව මං ආයෙ මතක් කරනවා කාට හරි උදව්වක් ඕනේ නම් අනිවාර්යෙන්ම මාව සම්බන්ධ කරගන්න වට ලකුණු වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ වැඩ ටික කරගෙන යන්න මොකද ඒපිනි කියන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක් මේ රීඩ් අලවුඩ් වලට රිපීට් සෙන්ටෙන්ස් වලට ඒක හින්දා ලකුණු වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ ඒ කරපු විදිහට හරියට කරගෙන යන්න වැඩේ අනිත් එක තමයි ස්පීඩ් එක ස්පීඩ් එක මේක මම අන්තිමටම දාන්න හේතුව තමයි ලොකු ස්පීඩ් එකක් අවශ්‍ය නැහැ අපි අනිත් පැත්තට රිපීට් සෙන්ටෙන්ස් එක ඩිලිවර් කරනකොට හැබැයි ලැගින් වෙන්න බෑ හරිද සියල්ල කියන්න ට්‍රයි කරන්නත් එපා කියලා තමයි මම කියන්නේ හොඳ ස්පීඩ් එකකින් අනිත් පැත්තට යම් කිසි ස්පීඩ් එකකින් කියන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ يعني අපි දිනදා කතා කරන ස්පීඩ් එකකින් කියන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ හරි describe image describe image වල යම් කිසි වෙනස්කම් ටිකක් වුණා පහුගිය ටිකේ ඉතින් මං sessions වල ඒක කිව්වා මොකද ඒක මට ආයේ publicly share කරන්න අමාරුයි මොකද එහෙම කරොත් අර 65 79 වගේ යන ළමයින්ට කරන සාධාරණයක් ඒක ඒක හින්දා යම් කිසි templates ප්‍රමාණයක් තියෙනවා මං ගාව personalize කරපු ඒවා හදලා දෙන්න පුළුවන් ඕන්න ඒ කියන්නේ මේක template එකක් වුණත් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් හරිද දැන් තියෙන தත්ත්වය උඩ අපිට template එක එක එක්කෙනාට වෙනස් කරගෙන තමයි කරගෙන යන්න වෙන්නේ මොකද මේකේ යම් කිසි විදිහකින් template එක detect වෙන ප්‍රශ්නයක් තියෙනවා ඒක හින්දා ඒකට හැබැයි හැමදාම මේවට විකල්ප තියෙනවා ඒක හින්දා කාලෙත් එක්ක update වෙලා යන්න ඒක හින්දා මේ template එක number 1 මේක මම template එක තමයි number 1 විදිහට දාලා තියෙන්නේ ඒකින් හොඳ template එකක් හොයාගන්න ඔයාලට හොඳට කියවන්න පුළුවන් හොඳ fluent විදිහට කියවන්න පුළුවන් ඒකයි මම දෙවෙනියට දාලා තියෙන fluency එක හැබැයි ඔය ඔක්කොම කරන අතරේ අපි හරියට වචන pronunciation කරන්න ඕනේ ඔන්න ඔය තුන තමයි වැදගත්ම තුන template fluency pronunciation content එකත් මම අන්තිමට දාලා තියෙනවා අපි යම් කිසි වචන ප්‍රමාණයක් එකකින් ගත්තා නම් ඇති අපේ image එකෙන් හැබැයි සියල්ලම ගන්න ඕනේද නැහැ අපි ඔක්කොම කියන්නේ කියොත් අපේ fluency pronunciation අඩු වෙන්න පුළුවන් ඒක හින්දා මේකට optimum level එකක් තියෙනවා ඒ level එක දැනගත්තා නම් ඔයාට මේ වැඩේ කරගෙන යන එක හරි easy describe image එක සමහර විට ඔයාට මේක තියෙන ලේසිම part එක වෙන්න පුළුවන් හැබැයි මේක මාර critical මොකද මේකෙන් විතරයි අපිට speaking වලට ලකුණු හම්බ වෙන්නේ කියන්නේ අනිත් read aloud ගත්තත් repeat sentence ගත්තත් රීටේල් ලෙක්චර් ගත්තත් answer short question ගත්තත් ඒ ඔක්කොගෙම වෙන වෙන parts වලට ලකුණු වෙනවා හැබැයි describe image එකෙන් අමුවටම ලකුණු වෙන්නේ speaking වලට විතරයි ඒක හින්දා මේක ගැන ලොකු concentration එකක් දෙන්න හැබැයි මේක ape unique එකේ මේ ළඟදී මොකක් හරි update එකක් ඇවිල්ලා ඒක එච්චරම හොඳට score කරන්නේ නැහැ ඒ කියන්නේ අපි වේගෙන් කියවුවොත් එහෙම එයා අපිට අඩු ලකුණක් දෙනවා අපි අර මේ මේ දනගාන වේගෙන් කිව්වොත් තමයි ලකුණු දෙන්නේ උනාට එහෙම කරන්න එපා එදිනදා කතා කරන ස්පීඩ් එකෙන් ඔයා කතා කරන්න ඕනේ අනිවාර්යෙන් ඩිස්ක්‍රයිබ් ඉමේජ් එක ඒකෙන් හින්දා ලකුණු ගැන ලොකුවට වොරි වෙන්න එපා ඒපුණි එකේ දෙන ඔයාගේ ප්‍රනන්සියේෂන් හොඳ නම් ඔයාගේ ෆ්ලුවන්සි එක හොඳයි කියලා ඔයාට තේරෙනවා නම් ඔයා සේෆ් සයිඩ් එකේ ඉන්නේ මම ඒක හැම වෙලේම කියන්නේ ඔයාට ඒක ගැන ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් තර්ඩ් පාටි එකක හෙල්ප් එකක් ගන්න
මගින්ම වෙන්න ඕනේ නැහැ. ඔයාගේ හොඳට ලකුණු ගත්ත යාළුවෙක් ඉන්නවා නම් එයාගෙන් චුට්ටක් අහලා බලන්න. මේ මචං මචී කොහොමද වැඩේ? මම මෙහෙම කියනවා, හොඳයිද නරකයිද, ගැටලු තියනවාද අහමු කියලා පොඩ්ඩක් අහලා බලන්න. එතකොට සාමාන්‍යයෙන් දෙවෙනි, ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයේ කෙනෙක් ඕක කනට වැටෙනකොට එයාට තේරෙනවා අපිට තේරෙන්නේ නැති දේවල්. හරි. Why can't I score in written lecture? Same thing here. මොකද්ද? Template, fluency, pronunciation, content. හරිද? මේකෙත් ඔයාට කියන්න පුළුවන් හොඳ template එකක් තියෙන්න ඕනේ. හොඳ fluency එකක් maintain වෙන්න ඕනේ කතන්දර ඉවර වෙනකන්. Pronunciation හරියටම තියෙන්න ඕනේ, content එක හොඳට තියෙන්න ඕනේ. මේකේ grammar issue එකක් යනවා. හරිද? සමහරු grammatically නොවන විදිහට මේක කතා කරනවා. ඒකත් මට හදලා දෙන්න පුළුවන් කවුරු හරි කතා කරොත්. grammar එක තමයි මේ හැමදේම කරන්න ඕනේ. මොකද මේ ලෝකේ කොච්චර දියුණු AI තිබ්බත් ඒගොල්ලෝ හැම වෙලේම අපි කතා කරන දේවල් convert කරනවා text වලට. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අපේ speech එක recognize කරන්නේ. කියන්නේ එයා try කරනවා එයාගේ තියෙන algorithm එකෙන් අපි කතා කරන එක වචන වලට convert කරලා, කියන්නේ writing වචන වලට convert කරලා හදාගන්න. ඊට පස්සේ එයා එක ඡේදයක් විදිහට තමයි අපිව assess කරන්නේ. ඒක ඇතුළෙදි අර අපේ voice record එක ගන්න ඒගොල්ලෝ fluency එක pronunciation එක බලන්න විතරයි. එතනින් එහාට කන්ටෙන්ට් එක, එතකොට ග්‍රැමටිකල් මිස්ටේක්ස් ඒ ටික බලන්නේ ඒගොල්ලෝ අර අපේ ගන්න ස්පීච් එකේ ගන්න ටෙක්ස්ට් එකේ. හරි. ඒක හින්දා මේ වගේ ලැග් වෙන්න එපා කිසිම තැනක. රීටල් ලෙක්චර් වේවා, රීඩ් අලවුඩ් වේවා, රිපීට් සෙන්ටෙන්ස් වේවා, ඩිස්ක්‍රයිබ් ඉමේජ් වේවා, ලැග් වෙන්න නම් එපා. ප්‍රධානම දේ ෆ්ලුවන්සිම තමයි. ෆ්ලුවන්සි විතරක් මේන්ටේන් කරගත්තොත් මේකේ වඩා ලොකු ලකුණු ගණක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රනන්සේෂන් ගැනත් ලොකුවට හිතන්න. හරි. මගේ සේෂන්ස් ගැන කිව්වොත්, හරිද? මම දැනට කලින් කිව්වා වගේ 500ක් 600ක් ළමයි එක සේෂන්ස් කරලා තියෙනවා. එතකොට මම දන්නවා ළමයිගේ මොනවද තියෙන ගැටලු කියලා. ඒ කියන්නේ දැන් මම ගොඩක්ම අත්දැකීමෙන් කරන්නේ. ඒ කියන්නේ මම තියරීටිකල් බේස් එකකින් නෙමෙයි යන්නේ. දැන් ගොඩ කට්ටියගේ කටහඬ අහනකොට මට තේරෙනවා මෙයාට මේ අවුල තියෙන්නේ, මේ අවුල තියෙන්නේ, ඒකයි මෙයාට මේ ස්කෝ ඉන්නේ නැත්තේ. මෙයාව මේ පාරේ යවන්න ඕනේ, මෙයාව මේ පාරේ යවන්න ඕනේ. එහෙම ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. ලොකුකම් කියවනවා නෙවෙයි. හැබැයි අර කට්ටියත් එක්ක කතා කරලා කතා කරලා මේක අහලා අහලා මේ කනට ආපු පුරුද්ද තමයි. ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඔයා හොඳ PTE වලට හොඳට ලකුණු තියෙනවා නම් සාමාන්‍යයෙන් ඔයා ඔයාට උගන්වන මොකක් හරි පොඩි හරි ටැලන්ට් එකක් තියෙනවා නම් ඔයා අත්දැකීම් එක අනිවාර්යෙන් දියුණු වෙනවා. ඒක ඕනම ක්ෂේත්‍රයක වෙන දෙයක්. ඉතින් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් කතා කරලා බලන්න. ඒ කියන්නේ එක්සෑම් දෙතුන් පාර කරලා අසරණ වෙච්ච ළමයි ඉන්නවා. ආයි බොරුවට සල්ලි නාස්ති කරගෙන ඒ වැරදි ආය ආය කරලා මේ සල්ලි ටික නාස්ති කරගන්නවට වැඩිය හොඳයි තව කෙනෙක්ට කියලා පොඩ්ඩක් ඔපිනියන් එකක් ගන්න එක. එතකොට ඔයා මුලින්නම්ම එක්සෑම් එකට සෙට් වෙන කෙනෙක් නම් ඉන්ට්‍රොඩක්ෂන් පැකේජ් එකක් හදලා දෙනවා සුපිරියට ලස්සනට මුලක ඉඳන් ඒ ටු ඉසේ ඩොක්කොමටි කියන විදිහට. ඉතින් ඒක කතා කරලා ඔයාට ගන්න පුළුවන්. නැත්තම් මොක් ටෙස්ට් රිවියු සෙෂන් එකක් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් සුපුරුදු පරිදි මගේ නම්බර් එක තියෙනවා, WhatsApp විතරයි මේකට මම ආන්සර් කරන්නේ. ඉතින් කෝල්ස් ගත්තොත් මට කතා කරන්න බැරි වෙයි. මැසේජ් එකක් දාලා තියන්න. මාත් ලොකු බිසි ෂෙඩියුල් එකක ඉන්න කෙනෙක්. ඉතින් මට මැසේජ් එකක් දාලා තිබ්බොත් මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඔයාට කරන්න පුළුවන් දේ මම අනිවාර්යෙන් කියනවා. ඉතින් මට මැසේජ් එකක් දාලා මේ වැඩේ කොහොමද සෙෂන්ස් වෙන්නේ ඒ ගැන විස්තර දැනගන්න. මම මේක අත්‍යවශ්‍යම කෙනෙකුට විතරයි කියන්නේ. නිකන් කතා කරන්න එපා. ඇත්තටම වාගේ කාලෙත් අපරාධ, මගේ කාලෙත් අපරාධ. ඒක හින්දා වාට ඇත්තටම දෙයක් කරගන්න ඕන නම් මේ එක්සෑම් එකේ ඇත්තටම ඉවරයක් දකින්න ඕන නම් හරියට වාගේ ටාගට් ස්කෝ එක ඇචීව් කරගන්න ඕන නම් මට කතා කරන්න. නැත්තම් ඕන තරම් දැන් ලංකාවේ ඉන්නවා මේ PT කෝච්ලා. හරිද? ගොඩක් අය මට කැමති. මොකද මං ගුරුවරයෙක් විදිහටම නෙමෙයි මේක කරන්නේ. ටිකක් අර යාළුවෙක් වගේ, අයියා කෙනෙක් වගේ, මල්ලි කෙනෙක් වගේ එහෙම තමයි මං අප්‍රෝච් කරන්නේ. මොකද මේකට අර ස්ට්‍රෙස් එක කියන එක ඇතුළට ආවොත් හරි අමාරුයි මේක කරගන්න. මොකද එක්සෑම් එකේත් ඔයා බොහොම කූල් ඩවුන් වෙලා තමයි ගිහිල්ලා ස්පීකින් සෙෂන් එක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා කොච්චර හොඳට මොක් ටෙස්ට් කරලා ගියත් වැඩක් නැහැ. එතනට ගිහිල්ලා කලබල වුණොත් වැඩේ චක බ්ලාස්. හරිද? ඒක හින්දා හොඳට කල්පනා කරන්න. ඔයාට මේක කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට 79 ගන්න පුළුවන්, ඕනම කෙනෙක්ට 65 ගන්න පුළුවන්, ඕනම කෙනෙක්ට 58 ගන්න පුළුවන්. එකම දේ හරි ප්ලෑන් එකක් තියාගෙන හරි කාලයක් ඔයා මේකට යොදවන්න ඕනේ. දවසින් දෙකකින් නම් කරන්න බෑ. ඔන්න මං කිව්වා එහෙම උත්තර හොයාගෙන එන අයත් ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් මං 75 දුන්නම ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ අපේ භාෂාව එක්ක කරන ගනුදෙනුවක් නෙමේ, ෆොරින් ලැන්ග්වේජ් එකක් එක්ක කරන ගනුදෙනුවක්. හැබැයි අපි මේ භාෂාවේ ගොඩ දේවල් දැන් දන්නවා.
හරිද නොදැනුවත්ව හරි අපි දන්නවා මොකද පොඩි කාලේ ඉඳන් අපිට නිකමට හරි ඉංග්‍රීසි භාෂාව ඇහිලා තියෙනවා අපි ඉංග්‍රීසි භාෂාවෙන් ෆිල්ම්ස් බලලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් සින්දු අහලා තියෙනවා එතකොට මේක කරන එක උපරිම මාස ඉංග්‍රීසි බින්දුවෙම ඉන්නවා කියලා හිතන කෙනෙක් ගත්තොත් එයාගේ කාලේ මාස 6ක් වගේ වෙන්න පුළුවන් හැබැයි වාට සාමාන්ය ජෙනරල් නොලෙජ් එකක් තියෙනවා නම් වාට 65 ගන්න එක සති 3ෙන් මාසෙන් උනත් කරන්න පුළුවන් මාත් එහෙම මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය දේ 100%ක් මං ගාව තියෙනවා මම 79 achieve කරපු කෙනෙක් ඒක හින්දා මට ඕන කෙනෙක්ට ඇඩ්වයිස් කරන්න පුළුවන් කොහොමද මේ ගමන යන්නේ කියන්න ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ ස්පීකින් සෙක්ෂන් එකේ අර කියපු දේවල් ගැන හොඳට ඇඩ්‍රස් කරන්න ඔයා self learning කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන් මට කතා කරන්න අවශ්‍යම නැහැ ඔයා ඔයා කෙලින්ම ඔයාගෙම වැඩපිළිවෙලක් හදාගෙන අනිවාර්යෙන් කරන්න එහෙම බැරි කෙනෙකුට විතරයි මම මේ දේවල් ටික කිව්වේ ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම thank you ඉතින් කවුරු හරි කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරලා subscribe කරලා මටත් help එකක් දෙන්න. ඉතින් අද හෙට exam එකට යන්න ඉන්න හැමෝටම සුබ පතනවා. ඔයාගේ target score එක achieve කරගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් හැමෝටම thank you very much.